සමන්ත චක්කවාලිහිසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස උත්තාන වතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වද්ධති තී පින්වතුනි හොඳ සැලැස්මක් ඇතුව නිවහනක් හදාගත්තාම දැනෙන්නේ මහා පුදුම සතුටක් අපේ ජීවිතයත් අන්න ඒ වගේ සැලසුම් සහගතව ගොඩනගා ගත්තොත් ඒ සැලසුම් සහගත ජීවිතයේ ගොඩනගා ගත්ත තැනැත්තාට මේ ජීවිතයේ මියැදෙන තුරුම සැනසිල්ලේ තෘප්තිමත්ව ජීවිතේ ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔහුගේ පරලෝ ජීවිතයත් සැපදායකයි සුවදායකයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ ලස්සනට සැලසුම් කරගන්න පිළිවෙල නොඑක් අවස්ථාවලදී තමන් වහන්සේගේ ධර්ම දේශනාවන් වලට ඇතුළත් කරලා දේශනා කරලා තියෙනවා. මා මුලින් සඳහන් කළ ගාථා ධර්මයක් අන්න එවැනි ජීවිතයක් සැලසුම් කරගන්න හිතන කෙනෙකුට දෙනු ලැබූ අවවාදයක් හා සමානයි. ඇත්තෙන්ම මේ ගාථාව අපේ බෞද්ධ පින්වතුන් බොහෝ විට අහලා තියෙන ගාථාවක්. ධම්පාසල් පෙළපොත්වල පාසල් පෙළපොත්වල පවා මේ ගාථාව ඇතුළත් කරලා තියෙනවා. ඇයි ඒ? අපේ ජීවිතය අගාධයට යන්න නොදී විනාශයට යන්න නොදී තිරස්චීන තත්වයකට පත්වෙන්න නොදී මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කරලීමට උවමනා කරන කරුණු කීපයක් තමයි මේ ගාථාවට ඇතුළත් වෙලා තියෙන්නේ. එනිසායි පාසල්වියේ පටන් මේ ගාථාව දරුවන් තුළට ගෙනියන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ ගාථාවේ සඳහන් වෙනවා කරුණු කීපයක් ඒ තමයි උත්හානවතෝ උත්සාහවත් වීම සතිමතෝ සිහියෙන් යුක්තව කටයුතු කිරීම සුචි කම්මස්ස නිසම්මකාරිනෝ පිරිසිදු කාය කර්මාදී නිරත වීම ඒ වගේම විමසා බලා කටයුතු කරන බව සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ හික්මුණු දැහැමි ජීවිතයක් ගත කරන තැනැත්තාට අපමත්තස්ස යසෝභි වඩ්ඩති. ඒ තැනැත්තාගේ කීර්තිය අප්‍රමාදී බව නිසාම ඇති වෙනවා අය කියලා. අපි හැමෝම කැමති කීර්තිමත් ජීවිතයක් ගත කරන්න. එක් එක්කෙනාගේ නින්දා අපවාද පරූපවාදවලට ලක් නොවි බොහෝ දෙනා අපි ගැන සිනහමුසු මෝනින් සතුටින් ගුණගායනා කරනවා නම් අගය කරනවා නම් වටිනාකම ගැන කියනවා නම් ඒක හන්ද හැමෝම කැමතියි. නමුත් බොහෝ දිනකට එවැනි සනසිලිදායක වචන සතුට උපදවන වචන තමන් ගැන අනුන්ගෙන් අහන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි ආසා කරන දේ අපිට නොලැබී අපි අපේක්ෂා නොකරන හිත් වේදනාවන් ඇති කරවන ප්‍රතිඵල තමයි අපිට බොහෝ අවස්ථාවලදී ළඟා කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ මේ ගාථාවෙන් උගන්වන්නේ ඔබ ඔබේ යසස කීර්තිය ප්‍රශංසාව අගය කරනවා නම් ඒ අගය කරන දේ ලබා ගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න මෙන්න මේ කියන ලක්ෂණ වලින් සමන්විත වෙන්න කියලායි. මේ ගාථාව දේශනා කරන්නේ ඔබ හොඳට අහලා පුරුදු
ഘോഷക സിട്ടുപുത്രയാട്ട് ഏ ഘോഷക സിട്ടുപുത്രയാഗേ കഥാവത് സരളവശയും സാരാംശ വശയും ഹോ കിയണ്ടോന്ന് മേ വിലാ വിധി മുഖത് സമഹാര വിലാവട്ട് മേക്ക് പുതു കഥാന്തരയാ പമന യായി സമഹാരു കൽപ്പനാകരായി ഘോഷക സിട്ടുപുത്രയാഗേ കഥാവക് കിനുകൊട്ടും ആ അപ്പി ഒക്ക ദാന്നവ ആയത്തിത്തിങ് ഒക്കെ കിയണ്ടോനെ കില കിനുകൊട്ട് ഹിതേവി എഹിത് മേ ഘോഷക സിട്ടുപുത്രയാഗേ കഥാവ തുലിങ് അപ്പിട്ട തീയനോ ആമ വട്ടിനാ കരുണു കീപയാ എനിസായി ബുദ്ധരഹാമുദുരാൻ വഹാൻസി മേ ഗാത്താവ് ഏ ഉദ്ദേശാമ ദേശനാ കരണി അപ്പി ആലത്തിയ വിധിയട്ട് മേ കുംഭഘോഷക സിട്ടുപൗലേ അമ്മട്ടായി താത്തട്ടായി ദരുണു വസംഗത രോഗേക്കട്ട് മുണുപാണ്ട് സിദ്ധവുന അത് കാലഹട്ടിയിരിക്കണ മരണ ഭയ അതിക്രവന നെത്താൻ മരണേട്ട് പത്വന ബോവന രോഗയാ ഏനിസാ മേ അമ്മയി താത്തായി ദിന്ന കൽപ്പന കല അപ്പി ദിന്നം മലാട്ടകമക്നേ ദങ് അപ്പിട്ട് രോഗേ വെലന്തില തിയന്നേ ഹിത് അപ്പേ പുതാ മേ രോഗേൻ മരണേട്ട് പത്വന്ന ഇടതിയാണ്ട് ഹുന്ദനേ കിയല കല്ലതുവും ഒഹുട കിയുവാ ഗെദരിൻ പിട്ട വെല യണ്ട കിയല കവദഹരി അപ്പി മെരില ടിക കാലയ ഗ്യാട്ട പസ്സേ ആപഹു എവിത് മേ അമ്മയി താത്തായി സതുവ തിയന ധന സമ്പത് ഭാര അരഗന ഭുക്തി വിന്ദിന്ന കിയല കിയുവാ പുതാ അമ്മയി താത്തായി ദിന്ന മെരണ ഭവ ദനഗന ഗെദരിൻ പിട്ട വെല ഗ്യാ ഗിഹില്ല ആപഹു ഗമട എന്നേ വർഷ 12කට විතර പസ്സേ ദെൻ ഒഹു കൽപ്പനാ කරනවා ഗമട ඇවිල්ල ඒ වෙනකොට ദെൻ ගමේ ඇතම් දකින්න ඇත්තෝ මේ පුද්ගලයා වඳුනන්නේ නැහැ අවුරුදු 12ක් හිටියේ නැහෙනේ ගමේ දැන් පිටස්තරයක් වගේ ඔහු ගමට ඇවිත් කල්පනා කළා දැන් මම ආව ගමන්ම අර අම්මා තාත්තා හිටපු නිවහනට ගිහිල්ලා දොර ගුළුලාලා නම් තියෙනවා කඩලා හරි දැන් කවුද මේ වගේ අයිතිය දන්නෙත් නැහෙනේ කඩලා හරි ඇතුළට ගිහිල්ලා මේ ධනෙ පාවිච්චි කරන්න ගත්තොත් එහෙම මාව සතුරෙක් කියලා හොරෙක් කියලා මගේ ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන් ජීවිතේ නැති වෙන්න පුළුවන් රජ්ජුරුවන්ට මාව අල්ලා දෙන්න ඉඩ තියෙනවා කියලා ඒ නිසා ඔහු කලේ මොකද්ද මේ නගරේ නැත්තම් ඔහු හැදුණු වැඩුණු පුංචි කාලේ මේ ගෙදර ආසන්නේ නගරේනේ නගරේ තනින් තන ඔහේ යමක් ඉල්ලගෙන ජීවත් වෙන තත්වෙට පත් වුණා මෙහෙම ඉන්න මේ තරුණයාට රජුරෝ දෙනවා පත්වීමක් ඒ තමයි වීදියේ ඉන්න අයව ඇහැරවන්න උදේට වීදියේ ඉන්න අයට ඇහැරවන්න දැන් මේ තනතුරු දුන්නයින් පස්සේ ඔහු ഘോഷක නැත්තම් කුඹ ഘോഷක කියන වචනේ අපි පාවිච්චි කරන්නේ ඒකටයි ഘോഷාව කරපු නිසා දැන් මෙයාගේ හඬ මහා ගැඹුරු හඬක් මේ හඬට සවන් දුන්න රජුරව කල්පනා කරනවා මේ පුද්දලයාගේ හඬේ ස්වභාවය අනුව නම් සාමාන්‍ය කෙනෙක් වෙන්න බෑ නිකම් මේ අනුන්ගෙන් ඉල්ලගෙන යැපෙන කෙනෙක් වෙන්න බෑ ඒක අහන්නත් බෑනේ ඒක නිසා ඔහු ගැන පරීක්ෂාකාරී වුණා රජරගෙදර මෙහෙසියක් රජුගෙන් අවසර අරගෙන තමන්ගේ දුවත් එක්ක ඇවිදිල්ල අර ഘോഷකගේ ගෙදර නැවතුණා ඒ මොකටද දැන් රජුරවණ්ඩු වමනාව තියෙනවා මේ පුද්ගලයා පිළිබඳව විමසිලිමත් වෙන්න අද අපේ කාලේ හැටියට නම් රහස් පොලිසිය වගේ CID එක ඒ වගේ තමයි රජමාලිගාවේ මෙහෙකාරක මේ ඉදිලා ඉන්න කාන්තාවක් සහ ඇගේ දියණිය මේ ഘോഷකගේ ගෙදර නැවතුණාවිල්ලා මොහු ඇත්තටම මහ ධනයක් තියෙන කෙනෙක් බව පේන්නේ නැහැ රජුරවණ්ඩ තියෙන සැකයක් ඒක පරීක්ෂා කරන්න තමයි අර දෙන්න නැවැත්වේ ඊට පස්සේ මේ කාන්තාව රජුරෝ දැනුවත් කරනවා දේවයන් වහන්සේ මෙහෙම හිටියට මෙයාගේ මේ ධනය තියෙනවද නැද්ද කියන එක හොයන්න අමාරුයි ඒක නිසා ඔබතුමා නියෝගයක් දෙන්න මේ ප්‍රදේශයේ නිවෙස් විවිධාකාරයෙන් ආලෝකමත් කරන්න සැරසිලි කරන්නයි කියලා රාජ නියෝගේ ක්‍රියාත්මක කරන්න ඕනනේ දැන් රජුරෝ එහෙම නියෝගයක් දුන්නා එක එක්කෙනා තම තමන්ගේ නිවෙස් විවිධාකාරයෙන් සරසනවා දැන් අර කාන්තාව කියනවා මේ නිවසත් අලංකාර කළොත් නේද හොඳ මේක රාජ නියෝගයක්නේ රාජ නියෝගයේ කැඩුවොත් එහෙම දඬුවමට ලක් වෙන්න වෙනවා දැන් අර තරුණයා අම්මා තාත්තා සංගවලා තියෙන ධනයෙන් මසුරමක් ගෙනල්ලා දෙනවා
අර කාන්තාව අතට සැරසිලි කරන්න. කාන්තාව මේ මසුරම රජ්ජුරුවන් අතට පත් කරලා ඊට හිලව් වෙන ආකාරයේ මොනව හෝ ගෙනල්ලා සැරසිල්ලකුත් කරනවා. ඊළඟ දවසෙත් මසුරමක් ඉල්ලනවා. හැම මෙහෙම කීප දවසක් මේක කළායින් පස්සේ රජ්ජුරුවෝ මොහොව කැඳවනවා මාලිගාවට. කැඳවලා ඔහුගෙන් අහනවා, ඔබට මේ තරම් ධනයක් කොහෙන්ද මෙහෙම දිනපතාම දෙන්න කියලා. ඒ වෙලාවේ තමයි මේ තරුණයා පැහැදිලි කරන්නේ සැබෑ තත්ත්වය. මේ මගේ අම්මගේ තාත්තගේ නිවහන. මම මීට අවුරුදු 12කට විතර කලින් මේ ගෙයින් පිට වුණේ අම්මා තාත්තා අසනීප වෙලා හිටපු නිසා කියලා දැන් මේ අර සිද්ධිය පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ තැනැත්තාව, ඒ මොකද ඔහු එක්වරම අර ධනය තැම්පත් කරලා තිබුණු තමන්ගේ පැරණි නිවහනට යන්නේ නැතුව උපක්‍රමශීලීව ක්‍රමයෙන් පාටවත් සැකයක් ඇති නොවන ආකාරයට, ඒ වගේම කාගෙන්වත් ගැරහුමට ලක් නොවන ආකාරයට මේ අම්මා තාත්තා සතු ධනය පරිහරණය කිරීම සඳහා කල්පනාකාරීව කටයුතු කිරීම නිසා බුදුහාමුදුරන් වහන්සේ ළඟට ඉදිරිපත් කළාම තමයි උන්වහන්සේ දේශනා කරන්නේ, උත්හානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩෙති කියලා. මිනිස්සුන්ට මේ කියන ලක්ෂණ තියෙනවා නම්, ඒ ලක්ෂණ වලට අනුව කටයුතු කරනවා නම්, ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා යසස අභිවර්ධනය කරගත්ත පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න කියලා. කීර්තිය ගෞරවය ඇතුව ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙනවා අය කියලා. එනිසා මේ කුම්භ ഘോഷක සිටු පුත්‍රයා නැත්තම් ഘോഷක තරුණයා ජීවිතය ගොඩනගා ගන්න ආකාරය පිළිබඳව කදිම පාඩමක් කියලා දුන්නා. ඒ ජීවිතයේ ගොඩනගාගත් පාඩම අනුසාරයෙන් තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන කරුණු ටික අපට ඊටත් වඩා වටිනවා. ජීවිත සකස් කරගන්න සැලසුම් සහගතව මොනවද ඒකට තියෙන්න ඕනන්නේ? ඒ තමයි උත්හානවතෝ පළවෙනි කාරණය. නොපසුබස්නා වීරිය තියෙන්න ඕනේ. අපිට අපි ජීවත් වන මේ ලෝකයේ ගොවිතැන, වෙළඳාම, කලා කටයුතු වල නිරත වීම සහ විවිධ ශිල්ප ක්‍රමවල උරුදු පුහුණු වීම යෙදී මේවා අපිට පෙනෙන්න තියෙන දේවල්. හැබැයි අපි කියමුකෝ ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, ඔය විදිහට තියෙනවනේ නොයේ වෘත්තීන්. එතකොට මේ වෘත්තියකට පත්වීමට සහ ඒ ලබාගත් වෘත්තියේ ඵල නෙලා ගන්න නම් කෙනෙකුට තියෙන්න ඕනේ උත්හාන වීරිය කියන එක. පින්වතුනි, අද අපේ රටේ ජීවත් වන වෛද්‍යවරු, අපි ඒවනේ දැන් මේ සමාජ උසස්යයි සම්මත සලකන වටිනා වෘත්තීන් හැටියට පිළිගන්නේ, නීතිඥ වෘත්තිය, වෛද්‍ය, ඉංජිනේරු, ඔය වගේවා. හැබැයි ගොවිතැන, කෘෂිකර්මාන්තය, වෙළඳාම, ඒවත් වටිනවා. මොනම වෘත්තියක්වත් නොහිටිනා ඒවා නෑ. හොඳයි අපි මෙහෙම හිතමු, අර ශ්‍රේෂ්ඨයයි උසස්යයි කියලා ඔබ හිතන වෘත්තිකයන් දිහා හොඳ පරීක්ෂාකාරී වෙන්නකෝ. වැඩිපුර ඉන්නේ ඒ වෘත්තිකයන් ඈත දුෂ්කර ගම්මානවල දුප්පත් පවුල් වලින් ආව, දැන උගත්කම් ලබාගෙන ඒ තැන්වලට පැමිණිච්ච අය. අද මේ රටේ අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු, සහකාර ලේකම්වරු, ඒ වගේම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ඔය විදිහට ගත්තම බහුතරයක් ඉන්නේ නාගරික පවුල්වල සමාජිකව නෙමෙයි, ඈත ගම්මානවල, දුෂ්කර ගම්මානවල පවුල්වලින් ආපු අය. කතා කරලා බැලුවාම කියනවා අනුරාධපුරයේ කියනවා, වවුනියාව පැත්තේ කියනවා, එහෙම නැත්නම් අම්පාර, ඒත් එක්කම මොනරාගල පැත්ත, මෙහෙම තමයි කියන්නේ. කොහොමද මේ නගරයේ ඔච්චර පහසුකම් තියද්දි ඈත ගම්මානවලින් අපහසුතා මැද්දේ ජීවත් වෙන මිනිස්සු අතරින් මේ වගේ තනතුරු වලට පත් වෙලා තියෙන්නේ?
ඒවා නිකං මේ දේශපාලන ධාරාව තුළ දේශපාලකයින්ගෙන් ලබන පත්වීන් නෙමෙයිනි පරිපාලන ශේෂ්ත්‍රයේවා. ඒවට ඊට සුදුසුකම් තියෙන්න ඕනේ. දැන් එහෙම පත්වෙන තැනට මේ විභාගාදිය සමත් වෙලා එන්න පුළුවන්කම ලැබුණේ උත්හාන වීරිය තිබුණ නිසා. මම මේ කියන්නේ ලෞකික පැත්ත. උත්හාන වීරිය තිබුණ නිසා. බක්කුල මහරහතන් වහන්සේ පිළිබඳව සඳහන් වන තීරගතා පාළියේ දැක්වෙනවා මෙන්න මෙහිම ප්‍රකාශනයක්. යෝ පුබ්බේ කරණීයානි පච්ඡාසෝ කාතු මිච්ඡති සුඛාසෝ ධංසතේ ඨානා පච්ඡාච අනුතප්පති. මොකද ඒකෙන් සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් මුලින් කළ යුතු දේ පසුව කිරීමට කැමති වුණොත්, ඒ කියන්නේ වැඩ කල් දැම්මොත්, මොන මොන හේතු නිසා හරි පසුව කිරීමට කැමති වුණොත් ඒ තැනැත්තා සැපයෙන් පිරිහෙනවා. ඒ විතරක් නෙවෙයි පස්සේ කාලෙදී සෝසුසුම් හෙලනවා, හඬා වැළපෙනවා කියලා. මොකද්ද මේ කියන්නේ? උත්සාහයේ තියෙන වටිනාකම, අලස භවයේ තියෙන නොවටිනා බව. අද මේ සමාජයේ අම්මලා තාත්තලා ගොඩාක් මේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා ධනේ වේදම් කරනවා, වෙහෙසෙනවා. ඒගොල්ලොම කියන්නේ නොකරන දෙයක් නෑ කියලා. මොනෙන්ද අපි අඩු කරන්න කියලා. මොකවාකින්වත් අඩු කරන්නේ නෑ. අඩුවක් පෙරෙන්න දැනෙන්න සලස්සන්නේ නෑ. ඔක්කොම කරලා දෙනවා. ඒ වුණාට ඉගෙන ගන්න නෑනේ කියනවා. මොකද්ද අඩුපාඩුව? උත්සාහය නැතිකම. පින්වතුනි, උත්සාහයෙන් ජය ලබාගත නොහැකි කිසි දෙයක් නැති බව ලෝකයටම අනාවරණය කරපු කෙනා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. වහන්සේ පාරමිතාවක් ඇටියට විරිය පාරමිතාව සම්පූර්ණ කරලා ලෝකයාට ඉගැන්වුවා, ඔබට නිරන්තර උත්සාහය තියෙනවා නම් ඔබේ අරමුණ ජයග්‍රහණය කරගන්න පුළුවන් කියලා. එනිසා තමයි උන්වහන්සේ දේශනා කරේ විරියේන දුක්ඛං අච්ඡේති. දුක් නැති කරන්න පුළුවන්නේ වීරවන්තයෙකුට පමණයි. වීරිය කියන එක අධිපති ධර්මයක්. ඡන්ද, චිත්ත, විරිය, විමංශා, මේවා තමයි අධිපති ධර්ම. ඒ අධිපති ධර්ම අතරින් එකක් විරිය අධිපති ධර්මය, වීරියය. ඒ වගේම බල ධර්ම කීපයක් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරා මිනිස්සු තුල ගොඩනගා ගන්න ඕන. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා, මේවා බල ධර්ම. මේ බල ධර්ම අතරින් එකක් තමයි විරිය කියලා කියන්නේ. එනිසා තථාගතයන් වහන්සේ උත්සාහය පිළිබඳව බොහෝ අවස්ථාවන් වලදී දේශනා කරලා තියෙනවා. ඇයි? උත්සාහය අපි කාගේ ජීවිත ආලෝකමත් කිරීමට උවමනා කරන ශක්තියක්. අලසකම කියන එක පුද්ගලයෙක් තෘප්තිමත් සැලසුම් සහගත ජීවිතයක් ගොඩනගන කෙනෙකුට නොතිබෙන්න ඕන ධර්මතාවයක්. දෙවෙනි කාරණය තමයි සති. උත්හානවතෝ සතිමතෝ කියලා නේ ගාථාවේ තියෙන්නේ. සතිය, සතිය කියලා කියන්නේ සිහියෙන් යුක්ත වීම. මොනවා පිළිබඳවද? નિરાයාසයෙන්ම අකුසලයට නැමීම තමයි අපේ සිතේ ස්වභාවය. මගෙත් ඔබෙත් සිත નિરાයාසයෙන්ම බර වෙලා තියෙන අකුසලයට. අපිට නරක දෙයක් කරන්න, පාපසහගත දෙයක් කරන්න එච්චර හිතන්න ඕනෙන්නෙත් නැහැ, සැලසුම් හදන්න ඕනෙන්නෙත් නැහැ, මහන්සි වෙන්න ඕනෙන්නෙත් නැහැ වගේ. નિરાයාසයෙන්ම මේ සිත යොමු වෙනවා, නතු වෙනවා නරක දෙයට. අපහසු දෙය තමයි කුසලයට යොමු කර ගැනීම. එතකොට යහපත් දෙයට සිත යොමු කරවා ගැනීමට උදව් කරන්නේ මෙන්න මේ සතිය කියන එක, නැත්තම් සිහිය. සිහිය වැදගත් වෙන්නේ ඒකටයි. සිහියෙන් වැඩ කරන්න ඕන කියලා කියන්නේ ඒකයි. සිහියෙන් යුක්ත තැනැත්තා තමන්ගේ සිතේ පාපේට අකුසලයට බර සිතුවිලි ආවත් ඔහු ඊට යටත්ව වැඩ කරන්නේ නැහැ. ඒක පළවා හැරලා ඊට ප්‍රතිවිරුද්ධ යහපත් සිතුවිල්ල තමයි ප්‍රබල තත්වයට පත් කරන්නේ, ක්‍රියාත්මක කරන්නේ. සතිය නැති කිසි කෙනෙකුට ඒ වැඩේ කරන්න බෑ. සතිපට්ඨාන සූත්‍රයේ සතර අනුපස්සනා දක්වන්නේ මෙන්න මේ සිහිය දියුණු කර ගැනීම සම්බන්ධයෙන්.
කායානු පස්සන, වේදානු පස්සන, චිත්තානු පස්සන, ධම්මානු පස්සන කියන මේ අනුපස්සන ධර්ම පිළිබඳව ඔබ දන්නවනේ. ඒව තුළින් කරන්නේ මොකද්ද? සිහිය දියුණු කර ගැනීමට මඟ කියලා දෙන එක. හැම වෙලාවකම අපි කරන කියන කටයුතු සිහියෙන් යුක්තව කරන්න පුරුදු වුණොත්, හැඩගැහුණොත් අපි අතින් නරක, අයුතු සහගත, අප්‍රසාදේ, අප්‍රසන්නකම ගොඩනැගෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. යහපත් දේවල්මයි සිද්ධ වෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. සුචිකම්මස්ස කියලා කිව්වේ පස්පව් දසා කුසල් වලින් වැළකිලා යහපත් ක්‍රියාවන්හි නිරත වීමයි. අපේ කය, වචනය, මනස කියන මේ ආයතන තුනෙන් සිදුවෙන වැරදි 10ක්නේ අපි අහලා තියෙන්නේ දසා කුසල් කියලා. පංචශීලයට ඇතුළත් කරුණු පහනේ ඒවා වැරදි හැටියට දැක්කම පස්පව් කියන්නේ. එතකොට මේවායේ නිරත වෙන ඕනෑම කෙනෙකුට ජීවිතයේ අභිවෘද්ධියක් කරා ගෙනියන්න බෑ. තාවකාලිකව බලානින්න කෙනෙකුට පෙනේවි මහා ධනවත්කම් ලබනවා, බලවත්කම් ලබනවා, ඒවා පාවිච්චි කරලා නොයෙක් නොයෙක් අකටයුතුකම් වල නිරත වෙනවා පේනවා. හැබැයි ඒ තැනැත්තන්ගේ මානසික ස්වභාවය කොහොමද? ඒක හොයලා බැලුවාම ඒ තැනැත්තන් දුකෙන්, කනගාටුවෙන්, භයෙන්, සන්ත්‍රාසයෙන් තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ට නෑ තෘප්තිමත් බව කියන එක. ඒක නිසා පස්පව් දසා කුසල් වලින් වැළකිලා යහපත් ක්‍රියාවන්හි නිරත වීම නම් ඌ මේ සුචිකම්මස්ස බව හැම කෙනෙක්ම ඇති කරගන්න මහන්සි වෙන්න ඕනේ. හතරවෙනි කාරණේ තමයි නිසම්මකාරිනෝ කියලා කියන්නේ. නිසම්මකාරිනෝ කියලා කියන්නේ නුවණින් විමසා බලා කටයුතු කිරීම. ධර්මයේ සඳහන් වෙනවා අපි විමර්ශනය කරන ක්‍රම දෙකක් පිළිබඳව. ඒ තමයි නුවණින් විමසා බලා කටයුතු කිරීම, නුනුවණින් විමසා බලා කටයුතු කිරීම. ওই ක්‍රම දෙකට තමයි ලෝකේ ඕනම කෙනෙක් විමසන්නේ, කටයුතු කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක හරියට අපට සරල විදිහට කිව්වොත් එහෙම වෛද්‍යවරේ රෝගියෙක් පරීක්ෂාවට ලක් කරලා රෝග නිදාගන්නේ සොයාගන්නවා වගේ. දැන් අපි අමාරු අපහසු තත්වයකට පත් වෙලා වේදනාවෙන් කෑ ගහගෙන වෛද්‍යවරයෙක් ළඟට දුවගෙන ගියාම, අරන් ගියාම ලෙඩාගේ වේදනාව අහලා වෛද්‍යවරයා බෙහෙත් ලියන්නේ නැහැ, බෙහෙත් නිර්දේශ කරන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයාව පරීක්ෂණයට ලක් කරනවා. වෛද්‍යවරයා විසින් රෝගියාව පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරන්නේ මොකටද? රෝග නිදානය සොයා ගැනීම සඳහා. රෝග නිදානය සොයා ගන්න වෛද්‍යවරයා ප්‍රතිකර්ම කරන්නේ රෝග නිදානයටයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නිසම්මකාරිනෝ කියන ලක්ෂණයත් අන්න ඒ වගේ නුවණින් විමසා බලා කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. අපට ජීවිතේ පවත්වගෙන යනකොට විවිධ අභියෝග, අතවර, හිරිහැරවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ජීවත් වීම කියන එකත් අභියෝගයක්මයිනේ. ඔබ හිතුවාද එහෙම? බොහෝ දෙනෙක් හිතුවේ නැහැ. ඒ හිතුවේ නැති නිසා තමයි කෙනෙක් මරණයටපත් වුනහම අපිට දරා ගන්න බැරි වේදනාවක් එන්නේ. තමන්ගේ ජීවිතයේ යම් තර්ජනයකට ලක් වුනහම තරහක් එන්නේ අනිත් අය ගැන, සමාජය ගැන, පාලකයෝ ගැන. එහෙම නැත්නම් ඒ අපහසුතාවයට පත් වෙන්න උදව් වෙච්ච දේ ගැන අපට ලොකු කේන්තියක් එනවා. ඇයි එහෙම වුනේ? අපි නුවණින් විමසා බලා කටයුතු කිරීමේ හැකියාව දිනු කර නොගත්කම නිසායි. මෙහෙම හිතන්නකො, අසනීපයක් වෙනවා. එතකොට අසනීපයක් වුණාම බරපතල විදිහට දුකටපත් වෙලා ඉතින් අනේ මන් දන්නේ කර්මික හැටි මෙහෙම දේවල් හතුරෙකුටවත් වෙන්න එපා, මේක නම් කර්ම දෝෂයක්මයි, මට මැරෙන්න හිතලා තියෙන්නේ, පුදුම සහගත වේදනාවක් දැනෙන්නේ කියලා දැන් මෙහෙම දුක් වෙවි, පසුතැවි තැවි ජීවත් වෙනවා. මේ යම්කිසි කෙනෙක් ජීවිතයේ ස්වභාවයේ ඕකනම් ඒක තේරුම් අරගෙන තියෙනවා නම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. ප්‍රධාන දුක් හතරක්.
එයින් ඔය මං කියපු දේ තමයි ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩ දුක් හැදෙනවා කියන එක මේ ශරීරයට සිද්ධ වෙන දෙයක්. එතකොට ඒක අපි තේරුම් අරගෙන හිටියාම අසාධන තත්වයක් රෝගී තත්වයක් ඇති උනායි කියලා කාටවත් දෙස් දෙවල් තියන්නේ නැහැ. බැනවදින්නේ නැහැ. තව කෙනෙක් විනාශ කරන්න යන්නේ නැහැ. ඒක දන්නවනම්. ඒ වගේම නුවණින් මෙනෙහි කරන කෙනා තමයි තමන්ට රෝගී තත්වයක් තියෙන බව තේරුම් අරගෙන ඊට විසඳුම් සොයා ගැනීම සඳහා කටයුතු කරන්නේ. මෙහෙම හිතන්නකො බරපතලම රෝගී තත්වය තමයි අපේ සිත්වල කෙලෙස් වලින් යුක්ත වීම, කෙලෙස් වලින් ගහන වීම. ඒක බරපතල රෝගී තත්වයක්. දැන් මේ රෝගී තත්වය තමන්ට තියෙනවා කියලා දැන ගැනීමම ඥානවන්තකමක්. මගේ සිතේ කෙලෙස් තියෙනවා. තියෙන බව දන්න එක ඥානවන්තකමේ ලක්ෂණයක්. ඇයි ඒ තියෙන බව දන්න කෙනා එතන ඉඳලා පටන් ගන්නවා කෙලෙස් නම් නරකයි, එහෙත් මගේ හිතේ තියෙනවා ඒ නරක දේ නම් තියාගන්න හොඳ නැහැ, ඉවත් කරන්න ඕන කියලා ඔහු හෝ ඇය ඒ කෙලස් ඉවත් කිරීම සඳහා වෙහෙසෙනවා, ක්‍රමවේදයන් හොයනවා. බණ දහම් අහලා කොහොමද මගේ හිතේ තියෙන මේ කෙලෙස් ටික නැති කරන්න කියලා උත්සාහවත් වෙන. හරියට මල් පාත්තියක් හැදුවම මල් පැල ගෙනල්ලා පාත්තිය තැනින් තැන රෝපණය කරනවා. ටික දවසක් ගිහිල්ලා බලනකොට මල් පැල ටිකයි වල් පැල ගොඩයි. කවුරුවත් වල් පැල හිටෙව්වේ නැහැ. ගෙනල්ලා දැම්මෙත් ඇයි වුණාට වල් පැල හැදිලා තියෙනවනේ. දැන් වල් පැල අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි. ඒ නිසා මොකද කරන්නේ? වල් පැල ටික වහාම ගලවලා ඉවත් කරනවා. ඉතුරු කරන්නේ මල් පැල ටික. ඒ වගේ තමයි කෙලෙස් නම් රෝගී තත්වයක්. ඒ රෝගී තත්වයක් වන කෙලෙස් තමන් ළඟ තියෙන බව දැනගත්තාම ඒ තැනැත්තා එතන ඉඳලා කරන්නේ ඒවා ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමයි, උත්සුක වීමයි, වීරිය කිරීමයි. එනිසා ඔහු ඥානවන්තේ. මම මේ කිව්වේ නිසම්මකාරිනෝ කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ නුවණින් විමසා බලා කටයුතු කිරීම. ඒක කරන්න පුළුවන් ප්‍රඥාවන්තයාට. එහෙම කරන කෙනා තමන්ගේ ජීවිතය සැලසුම් කරගන්නවා. නරක දේ ඉවත් කරනවා, හොඳ දේ අරගන්නවා, ක්‍රමානුකූලව වර්ධනය කරනවා, පිළිවෙලකට සකස් කරගන්නවා. ඒ තුලින් ඔහු මානසික සුවයක් භුක්ති විඳිනවා. ඊළඟ කාරණා දෙක පිළිබඳවත් කෙටියෙන් නමුත් අවධානය යොමු කරමු. සඳහන් වෙන්නේ සංඤතස්ස, මනා සංයමයකින් යුක්තව ක්‍රියා කිරීම. පින්වතුනි, සැලසුම් සහගතව යමක් ලස්සනට කරනකොට සංයමය අවශ්‍යයි. ඕනම දෙයක එහෙම තමයි. මෙහෙම හිතන්නකෝ, ඉගෙන දැනගන්න පොඩි දරුවෙක් ගත්තම පුංචිම දරුවෝ නෙමෙයි. ඒ දරුවන්ට මේ අලුත් අභ්‍යාස පොත් ලැබුණම මේ අභ්‍යාස පොත්වලට පිට කවර දානවා. මේ සරල සිද්ධියක්. පිට කවර දානවා. පිට කවර දානකොට ඒ දරුවා ඒ පිට කවරේ දාන වේලාව දිහා හොඳට නිරීක්ෂණය කළොත් මේ දරුවට ඉවසීම සංයමයේ තියෙනවා නම් ආම ක්‍රමානුකූලව ලස්සනට තමන්ගේ පොත් ටිකට පිට කවර ටික දාගන්නවා. සංයමයේ නැත්තම් මොකද වෙන්නේ? වැඩිපුර කෑලි එක එක පැති වලින් එල්ලෙනවා. වැඩියෙන් කැපිලා ඇතුළට ගිහිල්ලා සමහර වෙලාවට නවපු තැන්වල නෙමෙයි නැවිලා තියෙන්නේ. එහෙම නැත්තම් කේන්ති ආව ගමන් ඒකින් කෑල්ලක් ඉරලා දානවා. එක්ක පොත පොළවේ ගහනවා. බලන්නකෝ, කල්පනා කරලා සංයමයේ නැති වෙනකොට. ඒක නිසා සැලසුම් සහගතව වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා යමක් ගොඩනගෙනකොට සංයමය අවශ්‍යයි. ජීවිතෙත් එහෙමයි. අපි හිතන විදිහටම මේ ජීවිතය ගොඩනගාගෙන යන්න බෑ. ඇයි? අපේ ජීවිතයත් වෙනස් වෙනවා. ගත වෙන මොහොතක් පාසා ලෝකයේ අනිත් දේවලුත් වෙනස් වෙනවා. අපි හිතන විදිහටම පවතින්නේ නෑ. ඒක නිසා සංයමයෙන් යුක්තව කටයුතු කරන කෙනා ඕක දැනගත්තම ඔහු කලබල වෙන්නේ නෑ, කිපෙන්නේ නෑ. ඔහුගේ සංයමයේ එහෙමම ආරක්ෂා කරගෙන තමන්ගේ කටයුත්ත සිද්ධ කරනවා. ධම්ම ජීවිනෝ කියලා කියන්නේ දැහැමි ලෙස ධනෙ ඉපයීම. මේකත් බොහොම හොඳ කාරණයක්. ඒ තමයි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ. තමන් ධනෙ උපයාගත්තේ ඕනම තැනක කතා කරලා කියන්න පුළුවන් ආකාරයටද, එහෙම නැත්නම් නොකියා වසන් කළ යුතු ආකාරයකටද කියලා. සමහර අය මහ ධනපතිව වෙලා ඉන්නවා. හැබැයි කටක් කරලා කියන්න බෑ තැනකට ගිහිල්ලා
මම ධනය හම්බ කරගත්තේ මෙන්න මේ ක්‍රමයට. මගේ ධන සම්පත්වල වටිනාකම තියෙන මෙන්න මේ නිසයි කියලා කාට කියන්න ඉන්නේ බොහොම අඩුවෙන් දෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්ම ජීවිනෝ කියලා, යහපත් ආකාරයෙන් ධනය උපයාගත්ත කෙනාට තමයි ජීවිතයේ සැනසෙල්ල ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. අද අපි මේ ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගන්න යෙදුණු ගාථා දේශනාව තුළ තියෙන්නේ හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගන්න, සංවිධාන කරගන්න බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන්නු උපදේශ කීපයක්. තථාගතයන් වහන්සේට වොමනා වුණා මේ උන්වහන්සේ එදා උපන්න, ඒ වගේම හැදුණු වැඩුණු සමාජය තුළ ජීවත් වුණු පරිසරය හොඳට අධ්‍යයනය කරලා ඒ අඩුපාඩුකම් වලින් තොරව වෙනම සමාජයක් හදන්න ශ්‍රේෂ්ඨ වූ ලක්ෂණ වලින් සමන්විතව. ඒ සමාජය තමයි අපි බෞද්ධ සමාජය කියලා කියන්නේ. ගිහි පැවිදි දෙපක්ෂයම ඇතුළත් කරලා අපි හඳුන්වන්නේ සිව්වනක් පිරිස කියලා, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. මේ පිරිසට ඇතුළත් වෙන්නේ තථාගතයන් වහන්සේ සරණ ගිය අයනි, ධර්ම රත්නේ සරණ ගිය, සංඝ රත්නේ සරණ ගිය අය. එතකොට ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න ඕනේ. ඒ ගොඩනගා ගන්න ක්‍රමවේදය තථාගතයන් වහන්සේ විවිධ අවස්ථාවන් වලදී පැහැදිලි කරලා දීලා තියෙනවා. පින්වතුනි, බුදුහාමුදුරන් වහන්සේ පහළ වෙච්ච කාලේ හිටිය දේවවාදී ඉගැන්වීම් පිළිගත් අයට තිබුණේ නැහැ ජීවිතේ ගොඩනගා ගැනීම පිළිබඳ සිතුවිල්ලක්. ඇයි? ඔවුන් කල්පනා කළේ ඒ සියල්ල ඊශ්වරයා විසින් කරුණු ලබන දේවල් වශයෙන්. ඉස්සර නිම්මානවාදී කියන එක පහළ වෙලා තිබුණේ ඒක නිසයි. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තමයි මේ කිසිවක් තවත් කෙනෙක් විසින් කරුණු ලබන්නක් නොව තමා විසින්ම කරගත යුතු දෙයක් හැටියටයි. ඒකට උන්වහන්සේ කම්ම කියන වචනේ පාවිච්චි කළා. කම්ම බන්දු, කම්ම පටිසරණෝ, කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය. මේ ඉගැන්වීම් කළේ එනිසයි හැම කෙනෙක්ම කර්මය ඥාතිත්වෙහිලා සලකලා උපදිනෝ. කම්ම බන්දු, කම්ම පටිසරණෝ, හැම කෙනෙකුටම පිළිසරණට තියෙන්නේ කර්මය. ඒ වගේම කම්මං සත්‍යේ විභජති අදිදං හීනප්පනීතතාය, උස් පහත් වශයෙන්, ඒ වගේම ලස්සන අවලස්සන, උගත් නූගත්, කුලවත් කුලහීන, මේ ආදී වශයෙන් විවිධ ආකාරයට පුද්ගලයා බෙදෙන්නේ කර්මය පදනම් කරගෙන කියලා. ඒකෙන් අදහස් කළේ මොකද්ද? අපි සතුව තියෙන සිත තමයි අපිව මෙහෙයවන්නේ. මේ ජීවිතේ අපි මෙහෙයවන්නේත් අපේ සිත, පරලෝ ජීවිතය කරා අපිව ඇදගෙන යන්නේත් අපේ සිතමයි. එතකොට මේ සිතත් වෙනස් වෙමින් පවතිමින් යනවා. විඥානය කියලා සඳහන් වෙන්නේ ඒකනේ. එහෙමනම් කලයුත්තක් තියෙනවා. මොකද්ද? මේක තේරුම් අරගෙන මේ සිත ප්‍රබල තත්වයට පත් කරන්න ඕනේ, හොඳ තත්වයට පත් කරන්න ඕනේ, පිරිසිදුව තියාගන්න ඕනේ. කෙලෙසුනහම, කෙලෙසුණු සිතක් ඇති තැනැත්තාගේ වචන දුර්වලයි, නරකයි. ඒ වගේම ඔහු හිතන දේවල් හොඳ නැහැ, ඔහු කරන වැඩ හොඳ නැහැ. ඒ වගේම ආපහු හොඳ ප්‍රතිඵල ලැබෙන්න හේතුවක් නැහැ. නරක වැඩ කළාම ලැබෙන ප්‍රතිඵලය නරකයි. නරක වචනයක් පිට කළාම ඒකට ප්‍රශංසා කරන්නේ ඒ ජාතිය අනුමත කරන අය, හැර වෙන අය නෙවෙයි. අමතක කරන්න එපා, තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම පණ්ඩිතමානී ඉගැන්වීමක්. ලෝකේ කවරදා හෝ පහළ වෙන ඥානවන්තයින් කියලා කොටසක් ඉන්නවනම් ඒ ඥානවන්තයින් විසින් අනුමත කරනු ලබන ඉගැන්වීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඒක බුද්ධිහීනයන්ට ගෝචර නොවෙන්න පුළුවන්. ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් ප්‍රඥාවන්තයින්, බුද්ධිමතුන් ලෝකේ හැම කෙනෙක්ම මේ තථාගත දේශනාව අනුමත කරලා තියෙනවා. එනිසා තථාගතයන් වහන්සේ අපිට මේ ගාථාව තුළින් උගන්වන්නේ අර කුම්භගෝසක තරුණයාගේ
ක්‍රියාව අධ්‍යයනය කරලා ජීවිත ගොඩනගා ගන්න හිතන අයනම් මෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕන කියන එකයි. මම කාරණා කීපයක් දැන් සඳහන් කළා. උත්සාහවත් වීම, සිහියෙන් යුක්ත වීම, ඒ වගේම සුචිකම්මස්ස කය වචන වලින් පිරිසිදු බව ඇති කර ගැනීම. ඒ විතරකුත් නෙමේ, තථාගතයන් වහන්සේම පෙන්වලා දෙනවා නිසම්මකාරිනෝ නුවණින් විමසා බලා කටයුතු කිරීම, සඤ්ඤතස්සජ ධම්මජීවිනෝ මනා සංයමයකින් ක්‍රියා කිරීම, ඒ වගේම දැහැමි ලෙස ධනෙ ඉපයීම. පින්වතුනි, මේවා එකක් එකක් පාසා සැලකිල්ලට ගත්තාම ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඉතිහාසගත බුදුහාමුදුරන් වහන්සේ වැඩ හිටපු කාලෙට නොගියට කමක් නැහැ. අපි ජීවත් වෙන මේ වටා පිටාව තුලින් සමාජය තුල ජීවත් වෙන පුද්ගලයන්ගේ චරිත පිළිබඳව අධ්‍යයනය කළොත් හොඳ සිහි කල්පනාවෙන් යුක්තව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි තථාගත දේශනාව කොච්චර සත්‍යද කියන කාරණේ. මේ කියන ලක්ෂණ යම් මට්ටමකට ප්‍රගුණ කළ උදවිය තමයි අද සමාජයේ ගෞරවනීය තත්වෙන් ජීවත් වෙන්නේ. මහා ධනවතුන් ඉන්නවා ධනය උපයාගෙන. හැබැයි ඒ උපයාගත් ධනය දැහැමි නොවීම නිසා මොකද වෙලා තියෙන්නේ? ඔවුන්ට හතර දිග් භාගයෙන්ම නින්දා අපවාද පරූපවාද තමයි ලැබෙන්නේ. තැනකට ගිහිල්ලා පිරිසක් දිහා බලාගෙන ඍජුව කතා කරන්න බෑ. ලැජ්ජයි. අදනම් තාක්ෂණයේ දියුණු නිසා, අන්තර්ජාල පහසුකම් තියෙන නිසා ඒ හරහා විවිධ මට්ටමේ චෝදනා පරූපවාද වලට ලක් කරන අවස්ථා ඔබ දැකලා තියෙනවා. ඇයි අපි මේ තත්ත්වයට වැටෙන්නේ? එනිසා හම්බ කරන්න ඕනේ, හම්බ කරගන්නදී දැහැමි වෙන්න ඕනේ. දැහැමි බව හෝ අදැහැමි බව තීරණය කරන්නේ ඔබ, වෙන කවුරුවත් නෙමෙයි. ලෝකෙටම හොරා අදැහැමිව හොයන්න පුළුවන් වෙයි. නමුත් ඔබේ හිත දන්නවා මං හම්බ කරගෙන තියෙන්නේ දැහැමිව නොවේ කියලා. එතකොට වෙන්නේ මොකද්ද? ඔබේ සිත තුළ ඇතිවෙන අත්තානුවාද භය කියන එක. ඔබ නිරන්තරයෙන් බයෙන් ඉන්නේ, තැති ගැනීමෙන් ඉන්නේ, තැවීමෙන් ඉන්නේ. එසේ නොකර තමන්ගේ ජීවිතය මේ කියන කරුණවලට අනුව සැලසුම් කරගෙන ජීවිතය ගොඩනගන්න උත්සාහවත් වෙන්න අද ඉඳලා. එතකොට ඔබට මෙලොව ජීවිතයේ සැනසිලිදායක තෘප්තිමත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් වෙයි. පරලොව ජීවිතයේ සැපදායක වෙයි. ඒ දෙකම සැපවත් කරගන්න කෙනාට තමයි සංසාර දුක් නැති කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ එසේ වේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් කරන්නේ. ආකාසත්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්මශ්‍රවණය කිරීම තුළින් ලබාගත් ආනිසංසයෙන් සැලසුම් සහගත ජීවිතයක් ගොඩනගාගෙන මේ ජීවිතයේ තෘප්තිමත් කරගෙන සංසාරගත ජීවිතයත් වාසනාවන්ත කරගෙන පින්වත් ඔබට සියලු දුක් නැසීමෙන් ලබන නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා.